ජීවිතේ පරම ලාභය වෙනුවෙන් උදායිරේ අපේ පෙළගැස්ම තමයි හෙළසුව වැඩසටහන. අද දවසේදීත් අපි සූදානම් වෙනවා හෙළසුව වැඩසටහන තුලින් ඔබට නිතරම දැනෙන ඒ වගේම ඔබට අත්විඳින්නට සිදුවන සෞඛ්‍ය ගැටලුවක් එහෙම නැත්නම් ලෙඩක් විදිහට හඳුනා ගන්න එහෙම නැත්නම් ලෙඩක් දක්වා එහෙම නැත්නම් රෝගයක් දක්වා දුර යන්නට කලින් අපට වළක්වා ගන්නටත් පුළුවන් විශේෂ තත්ත්වයක් පිළිබඳව කතා බහ කරන්නට. ඒ සඳහා අපි අද දවසේදී මැදිරියට එකතු කරගෙන ඇවිල්ලා තිබෙනවා ශේෂ්ත්‍රයේ මේ වන විට වෛද්‍යවරියක් විදිහට වැඩ කටයුතු සිදු කරන හංසිකා ජයසූරිය වෛද්‍යතුමිය. අපි මුලින්ම වෛද්‍යතුමියට ආයුබෝවන් කියලා වැඩසටහනට පිළිගන්නට තමයි සූදානම් වෙන්නේ. ආයුබෝවන්. වෛද්‍යතුමියව ඒ විදිහට අපි වැඩසටහනට පිළිගන්න අතරතුරේදී විශේෂයෙන්ම අද දවසේදී අපි කතා බහ කරන්නට සූදානම් වෙන කාරණේ පිළිබඳව අවධානය යොමු කරන්න තමයි මේ වෙලාවේ සූදානම් වෙන්නේ. තරබාරුකම. තරබාරුකම කියලා කියපු ගමන්ම ඔබේ මනසේ හැදෙන චිත්‍රය පිළිබඳව විවාදයක් නැහැ. දැන් මේ තරබාරුව කියන වචනේ කියනවත් එක්කම සමහර විට අපේ හිතවතුන් ස්වයං විනිශ්චයකට එනවා ඇති තමුන්ගේ ශරීරය පිළිබඳව මම මහතද මම තරබාරුද එහෙම නැත්නම් තව කෙනෙකුගේ හිතේ ඇඳෙන්න පුළුවන් තරබාරු කියපු ගමන් විශාල සිරුරක් විශාල ඉදිරියට නැරපු උදරයක් ඒ වගේම අර කෙනෙකුට පාලනය කරගන්නට බැරි ශරීරයක් මේ වගේ රූප ගණනාවක් හිතේ නැවෙනවා ඇති. එතකොට අපේ වෛද්‍යතුමියගෙන් මම අහන්න කැමතියි වෛද්‍යතුමනි ඔබතුමියගේ ශේෂ්ත්‍රය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මේ තරබාරුව කොහොමද අර්ථ විග්‍රහ කරලා දෙන්නේ? ඇත්තටම ආයුර්වේද විදිහට ගන්නකොට දැන් තරබාරුව කියලා කියන්නේ අපි හඳුන්වන්නේ මේදෝ වෘද්ධි තත්ත්වයක් කියලා. ඇත්තටම දැන් මුලින්ම දන්ගත්තොත් මේ රෝග විදිහට දැන් ආයුර්වේදයේ අනුව රෝග වර්ග ගණනාවක් තියෙනවා. එක්කෝ ආදි බල ප්‍රවෘත්ති ජන්ම බල ප්‍රවෘත්ති විදිහට රෝග බෙදෙනවා, නැත්නම් අසත්මේන්ද්‍රියත සංයෝග ප්‍රඥාපරාධ විදිහට බෙදෙනවා. ආය බෙදෙනවා අපතර්පණජන්‍ය රෝගයි සන්තර්පජන්‍ය රෝගයි. මෙතනදී මේ දැන් තරබාරුකම කියන්නේ මේද බුද්ධි තත්ත්වය අයිති වෙන්නේ සන්තර්පණජන්‍ය රෝගවලට. ඒ කියන්නේ දැන් වචනයෙන්ම තේරෙනවා සන්තර්පණයක් තර්පණයේ වැඩි. ඒ කියන්නේ එයාගේ ඇඟ සාමාන්‍ය අපි තියෙන ඕන ප්‍රමාණයට වඩා වැඩි කියන එක. දැන් වචනයෙන් බැලුවත් මේදෝ වෘද්ධි කියලා කියන්නේ මේදය වෘද්ධිය කියන්නේ වැඩි වීමනේ සාමාන්‍ය වචනයෙන් කිව්වොත්. එතකොට මේදය වැඩිවීම. මේදය වැඩිවීම කියලා කියන්නේ දැන් මෙතනදී මේ සන්තර්පණජන රෝගයකදී දැන් මේද ධාතුව තමයි වැඩි වෙන. දැන් කාටරි එතන පුළා මොකද මේද ධාතුව කියලා කියන්නේ. දැන් අපේ ආයුර්වේද විදියට කියනවා නම් සමදෝෂ සමාග්නිෂ සමධාතු මලක්‍රියා ප්‍රසන්නාත්ම ඉන්ද්‍රිය මන ස්වස්ත ඉතිබි දියතේ. ඒ කියන්නේ ස්වස්ත්‍ය කියලා කියන්නේ නිරෝගී පුද්ගලෙක්ට තියෙන ඕන දෝෂ ධාතු මලයි ඒ අග්නිය හරියට තියෙන්න ඕනේ. එතකොට මෙතන තියෙන මේ ධාතු වලින් ධාතු සමතත්වයේ තියෙන්න ඕනේ. මේ ධාතු වර්ග හතක් තියෙනවා. රස, රක්ත, මාංශ, මේදස්, අස්ථි, මජ්ජා, ශුක්‍ර විදිහට. එතකොට දැන් මේකේ මේ මැද්ද හරිය තමයි මේ මේද ධාතුව තියෙන්නේ. මේ මේද ධාතුවේ ඇතිවන විකෘති තත්ත්වයක් නිසා තමයි ස්ථූලභාවය ඇති වෙන්නේ. එතකොට දැන් අපි දැන් මේකේ දැන් මේද ධාතුව කියලා ගත්තොත් ඇත්තටම මේක ලොකු පරාසයක යන එකක්. මේක ඇත්තටම හැඳින්වීම ගත්තොත් දැන් පුද්ගලයාගේ ප්‍රකෘතිය. ප්‍රකෘතිය කියලා කියන්නේ ඇත්තටම දැන් මං කිව්වා දෝෂ තත්ත්වයක් ගැන. දෝෂ ගත්තොත් මානසික දෝෂ තියෙනවා, ශාරීරික දෝෂ තියෙනවා. මානසික දෝෂ ගත්තොත් සත්ව, රජස්, තමස් විදිහට තමයි මේ දෝෂ අපි හඳුන්වලා තියෙන්නේ. ශාරීරික දෝෂ ගත්තොත් වාත, පිත්ත, ශ්ලේෂ්මලී කියන්නේ කප. දැන් මේ තුන හරියට සමතුලිත වෙනකොට තමයි අපේ ඇඟ නිරෝගීව තියෙන්නේ. දැන් මේ මේ දස් රුද්ධි තත්ත්වය
තත්වයකෙන් තරබාරු අධික තරබාරු තත්වයේදී මේ පුද්ගලයාගේ මේද තත්වය කියන්නේ මේදයට සම්බන්ධ වෙන්නේ කපදෝෂය මේ කපදෝෂය වැඩි වෙනවා මේ පුද්ගලයාගේ අතර මේ දැන් ප්‍රකෘතිය ගත්තොත් අපි එක එකනා එක එක විදිහයි අතරම කියන්නේ අපි ඒක ඒ කියන්නේ කේවල ප්‍රකෘති පුද්ගලයෝ අඩුයි මේ අපි සමාජයේ දකිනවා වැඩි දුවේ මේ පුංචි බාධා කිරීම දැන් සාමාන්‍යයෙන් අපි අහගෙන ඉන්න බොහෝ දෙනෙකුට අපේ හිතවතුන් හිතවතියන් බොහෝ දෙනෙකුට මේ අර ආයුර්වේද විද්‍යාව පිළිබඳව මේ හුඟ දෙනෙකුට මම අපි විශ්වාස කරන විදිහට මේ අර ගොඩාක් දුරට හදාරපු දැනුමක් නැහැනේ එතකොට පොඩ්ඩක් මට හිතෙනවා මේ අර කප දෝෂය කියන්නේ वात दोष के अपे अंगे क्रियाकारिता उदौन एक अतपय हसुरने अविदीन एवट अभी अदालवेन्े वात दोष पित दोषे दी अपे अग्नि बडगिन्न ए संबंधव तमय बडकराने कप दोष अपे अंगे तीन तरल एक अस्थि संबंधव तीन यात्र मध्य तीन सन्धि बल तीन तरल इतकोट शरीर तीन विना तरल සාරකොටස රස ඊළඟදී රක්තය රක්තය කියන්නේ අපි රුධිරය කියන එකට මාංශය කියන්නේ අපි මාංශ පේශීපත් අයිති වෙනවා එසි මේදස් තත්ත්වය ඊළඟට අස්ති මජ්ජා ශුක්‍ර අස්ති කියන්නේ අපි කොහොමද දන්නවා අස්ති කියන්නේ මොකද්ද කියලා මජ්ජා ඒ වගේම ශුක්‍ර කියලා කියන්නේ ගෑනු අයට පිරිමි අයට දෙගොල්ලොන්ටම තියෙන අපේ ඇඟේ තියෙන සාරවත්න කොටස ඒ අර පිරිමියාට විතරක් නෙමෙයි ඒක අදාළ වෙන්නේ ඒක ඇත්තටම අපේ වර්ගය බෝ කරන්නේ ඒ මොකකොටම මේ ශුක්‍ර කියන සප්ත ධාතුව අදාළ වෙනවා එතකොට මේ සප්ත ධාතුවේ තියෙන මේ දස් తත්වයේ වෘද්ධි తත්වයක් තමයි අපි මේ තරබාරුව කියලා හඳුන්වන්නේ ඔව් දැන් මෙතනදී දැන් අපි බලාගෙන ඉන්න අපේ මේ වෙලාවේ අපේ වැඩසටහන නරඹන බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි වෛද්‍යතුමනි මේ තරබාරුව කියන කාරණේ මේ වෙනකොට කොට දෙනෙකුට තියෙනවා. ඒ කියන්නේ දැන් වර්තමාන මේ ජීවන රටාවත් එක්ක බොහෝ දුරට ව්‍යායාම කියන කාරණාව අපෙන් ඈත් වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී අපි කරපු සමහර කටයුතුත් බොහෝ වෙලාවට යන්ත්‍ර සූත්‍රවලට පවර්ලා තියෙනවා අපි. එතකොට මේ දේවල් හින්දා ශරීරයට ව්‍යායාම අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ අපේ ආහාර රටාවෙත් විශාල වශයෙන් වැරදි දේවල් තියෙනවා. සමහර වෙලාවට මේ කතා කරන මම වුණත් දැන දැන වැරදි ආහාර ගන්න සිදු වෙන වෙලාවල් තියෙන්න පුළුවන්. එතකොට අපි කෙසේ හෝ මේ ජීවන රටාව ඇතුලේ අර වැරදි පුරුදු සහ ව්‍යායාම අඩුකම් මේ වගේ බොහෝ දේවල් හින්දා බොහෝ දෙනෙකුට මේ තරබාරුකම සහ අධික තරබාරුකම කියන தත්ත අපට බැලූ බැලමට දකින්න පුළුවන්. නමුත් මේ අපි කොහොමද කෙනෙකුගේ ශරීරයක් දිහා බලලා හෝ පරීක්ෂා කිරීමකින් හෝ මොහුට හෝ ඇයට තරබාරු හෝ අධික තරබාරු හෝ කියලා නිර්ණය කරන්නේ තීරණය කරන්නේ अत्र हो प्रश्न मेकेदी अभी गिदर दीम करे बलन इसलाम अपे बर बर बल अपे उसद बलन उस बला मीटर बलि सेंटीमीटर बल अभी मीटर बर अलवगा पोलवा इतकोटे अपे अपे बर किलोग्राम बलिंग अरगे एक बेदान उसे वर्गे एना उत्तराख्यनवा एक दहाटात विस्त अतर नाम प्रश्न नहीं है निरोगी විස්සට වැඩි වෙනවයි කියලා කියන්නේ අපි නිරෝගී භාවයෙන් ඈත් වෙනවා කියන එක.
මෙතන 25 කියලා කියන්නේ තරබාරුයි 30ට වැඩි වෙනවයි කියලා කියන්නේ ස්තුලයි මේක තමයි අපි දලව කොහොමද හොයාගන්නේ කියලා මේකට අපි කියන්නේ ශරීර ස්කන්ධ දර්ශකය කියලා කියන්නේ BMI එක ඒක අපිට ගෙදරදීම අපිට හොයාගන්න පුළුවන් අපි නිරෝගීද අපි නැත්තම් මේ තරබාරුවට ලක් වෙන පුද්ගලයෙක්ද කියලා ඒකෙන් හොයාගෙන එතකොට අපිට පුළුවන් වෛද්‍යවරයෙක් කරා යමු වෙන්න ඇත්තටම මොකක්ද මේකට හේතුව දැන් ආයුර්වේද විදියට ගත්තොත් අපේ ශ්ලෝකවල තියෙනවා දැන් ව්‍යායාමයේ නැතිකම ඒ වගේම දාහවල නිදීම ඒ වගේම කප්ප ජනිත ආහාර ඒ කියන්නේ සීතල ආහාර කියලා අපි කියන්නේ සීතලම නෙමෙයි ඒක අපි අර කට්ටියට පුළුවන් කියන්නේ හොඳට අර තේරෙන විදිහට ගන්නවා ඒ කියන්නේ ඔය දී කිරි වර්ග ඒ වගේ අර අපිට සෙම වැඩි වෙන ආහාර ඒවයි තව මధుර ආහාර ඒ කියන්නේ අයිස්ක්‍රීම් ඒ වගේ ඒ වලින් තමයි මේ මේදය අපේ ඇඟට එනවයි කියලා ආයුර්වේද විදියට දක්වලා තියෙන්නේ දැන් අනිත් එක දැන් පාම් පිටි ගත්තොත් ඒවත් පිෂ්ඨමය ආහාර ඒ වලිනොත් අපිට මේ මధుර අන්තිමට දැන් පිෂ්ඨය ජීර්ණය වෙලා අන්තිමට එන්නේ මේ මధుර රසයක් මధుර කියන්නේ අපි දලව කියපත් සීනි වගේ එතකොට ඒක ඇඟට එකතු වීම නිසා තමයි මේ අපිට මේ ශරීරයේ තියෙන මේදස් ඕනමට වඩා වැඩි වෙන්නේ කප වැඩි වෙන හේතු තමයි මේවා වාතයත් එමෙතනදී අදාළ වෙනවා මූලිකව මේ බලපාන්නේ මේ කප දෝෂය වෛද්‍යතුමනි දැන් ඒ පැහැදිලි කිරීම බොහොම සරලව තේරුම් ගන්නට පුළුවන් මට්ටමින් ඔබතුමේ පැහැදිලි කළා මෙතනදී මට ප්‍රශ්නයක් නැගෙනවා මෙන්න මේ විදිහට දැන් ඔබතුමිය ළඟට අපිට රෝගියෙක් කියලා කියන්න බෑ කෙනෙක් පැමිණෙනවා ඊට පස්සේ අර කියපු විදිහට උස බර ඒ අරගෙන ඒ ශරීර ස්කන්ධ දර්ශකේ නේද ඒකට අනුව ඔබතුමිය තීරණය කරනවා හරි මේ පුද්ගලයාගේ ශරීරය ස්ථූල තත්ත්වයට පත් වෙලා එහෙම නැත්නම් ඊට පෙර කියන්නේ තරබාරු සහ අධික තරබාරු කියලා දෙනවා මේ තත්ත්ව දෙකෙන් එකකට පත් වෙලා තියෙනවා කියලා එතකොට සාමාන්‍යයෙන් අධික තරබාරු කියන තත්ත්වයට නොයා ඊට ටිකක් මෙහායින් තියෙන සාමාන්‍ය තරබාරු තත්ත්වයක තියෙනකොට මේකට ප්‍රතිකාරයක් කරනවාද එහෙම නැත්නම් තමන්ගේ චර්යාමය වශයෙන් වෙනස්කම් කරගෙන මේ දේ පාලනය කරගන්න කියනවාද කොහොමද මේ තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමක් සිදු කරනවා නම් කොහොමද සිදු කරන්නේ රෝගියා හරි පුද්ගලයා හරි අපි ගාවට ආවන් පස්සේ අපි ඉස්සල්ලාම් බලන්නේ ඒ පුද්ගලයාගේ ප්‍රകൃතිය කොහොමද කියලා දැන් වාන් කියවනේ ප්‍රകൃති අනුව මෙතනදී අපිට දැන් සාධ්‍ය අසාධ්‍යතාවය කියන්නේ රෝගය හොඳ වෙන එක කල්ගත වෙනවද හොඳ කරන්න පුළුවන්ද හොඳ කරන්න බැරිද කියන එක මේ ප්‍රകൃති අනුව අපේ වෙනස් වෙන නිසා අපි ආව ගමන් කරන්නේ පුද්ගලයා අපි ගාවට එයාගේ ප්‍රകൃතිය අඳුන ගන්න එක යම් කිසි ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කරලා වෛද්‍යවරයෙක්ට පුළුවන් මෙයාගේ මේ ප්‍රകൃතිය මොකද්ද කියලා අඳුන ගන්න කබ ප්‍රകൃතිකයක් නම් ඇත්තටම ටිකක් කල් යනවා මේ රෝගය අඩු කරන්න එතකොට ඒ අතර වාරේ එයාගේ ආහාර විහරණය කොහොමද එයාගේ රැකියා තත්ත්වය මොකක්ද එතකොට එයා දැන් ගන්න ආහාර විහරණයි රැකියා තත්ත්වය දැන් පවුල ඉතිහාසය බලන්න ඕනේ අපි විශේෂයෙන් මොකද දැන් සමහරක් අය මේ දැන් දෝෂය බීජගත වෙනවයි කියලා අපි කියනවා ඒ කියන්නේ પરම්පරාවෙන් එනවද කියලා අපි බලන්න ඕන. પરම්පරාවෙන් එනවා නම් ඇත්තටම ටිකක් අපහසුයි සුව කරන්න මොකද ඒක එයාගේ ජානගත වෙලාම තියෙනවා එයාගේ අම්මට හරි තාත්තට හරි ඒ වගේ අධික තරබාරුව තියෙනවා නම් ඒත් එයාට පුළුවන් එයා යම් තාක් දුරකට එයාගේ ආහාර පාලනය කිරීම මගින් අර අධිකව තරබාරු භාවෙන් යම් තාක් දුරකට හරි මෙදෙන්න පුළුවන් ඒ වුණත් අර දැන් පවුලේ ඉතිහාසය ගොඩක් සම්බන්ධයි නම් ඇත්තටම ටිකක් අමාරුයි සුව කරන්න. එතකොට දැන් මෙතන එයාගේ ආහාර විහරණයකින් අපි බලන්න ඕන එයා හැමතිස්සෙම මානසිකව පීඩණයටපත් වෙලා ඉන්න කෙනෙක්ද. එතකොට ආහාර එයා කෑම ගන්න ගෙදරින්ද නැත්නම් එයා හැම කඩෙන් ඔය ෆ්‍රයිඩ් රයිස් කොත්තු ඒ වගේද දිගටම ගන්නේ ඔය මේ බීම වර්ග ඒ අර
කාබනේට බීම වර්ග ගන්නවද එතකොට නැත්තම් හොඳට වතුර බොනවද එතකොට මේ කිසිම ව්‍යායාමයක් නැද්ද එයා දහවලට නිදා ගන්නවද එයාගේ රැකියාවනු අපි කියමු දැන් එයා සිකියුරිටි ජොබ් එකක් කරන්න කියලා එතකොට එයා රෑ හැරගෙන ඉන්නවා එතකොට දවල් නිදා ගන්නවා එතකොට ඒ වගේ අපත්‍ය විහරණයක් කරනවද කියන එක අපි බලන්න ඕන මේ එයාගේ සම්පූර්ණ ඉතිහාසය අරගෙන වෙලාව යනවා තමයි ඒවත් එයාගේ සම්පූර්ණ ඉතිහාසය අපි දැනගන්න ඕනේ මොකද දැන් රෝගියා හරි පුද්ගලයා හරි අපි ගාවට එන්නේ තමන් චුට්ටක් හරි බර අඩුවේ කියන බලාපොරොත්තුවෙන් එතකොට ඒ නිසා අපි බලන්න ඕන ඒ රෝගියාට සාධාරණයක් කරන්න අපි එයාගේ මුල විස්තර ඉඳන්ම දැනගෙන ඉන්න ඕන මං හිතන්නේ ඒක තමයි මුලින්ම කරන්න ඕන රෝගියා බෙහෙත් කරන්න කලින් ඔව් වෛද්‍යතුමනි කෙටියෙන් ඍජු ප්‍රශ්නයක් අහන්න ඕනේ මේ තරබාරුව නොසලකා හැරියොත් මොනවා වෙයිද මං කියවන්නේ දැන් සප්ත ධාතුව මෙතන සම්බන්ධ වෙනවා කියලා. දැන් මේ සප්ත ධාතුවේ මැද්දේ නෙමෙයි මේදස් ධාතුව තියෙන්නේ. මේ මේදස් ධාතුවේ ඊට ඉස්සරහා තියෙන රස, රක්ත, මාංශ, මේදස්, අස්ති, මජ්ජා, ශුක්‍ර. දැන් මේ පුද්ගලයාගේ මේදස් ධාතුව වැඩි වෙනවා. මේ වැඩි වෙනකොට ඉස්සරහා තියෙන ධාතු වලට පෝෂණය අඩු වෙනවා. මං කියන්නේ සරලව මං හිතන්නේ තේරෙනවා ඇති පෝෂණය අඩු වෙනවා එතකොට ඒ ධාතු එන්නේ එන්න ශ්‍රය වෙලා යනවා එතකොට දැන් පුද්ගලයා ඒකට අපි කියනවා අනුලෝම ධාතු ශ්‍රයක් කියලා මේ ධාතු ශ්‍රය වෙනකොට අස්ති සම්බන් අපි කිව්වා අපි උදාහරණයකට අස්ති ගමු දැන් එයා වැටිලා එයාගේ අස්ති කැඩීමේ ප්‍රවණතාවය වැඩි ඇයි එයාගේ අස්ති ධාතු හොඳ පෝෂණී තත්වයක නැහැ ඒවගේම දැන් අපි ශුක්‍ර ධාතුව ගමු ශුක්‍ර ධාතුව ගත්තොත් එයාගේ සාරවත්ම කොටස ශුක්‍ර ධාතුවනේ මේ ශුක්‍ර ධාතුව පෝෂණය නොවීම නිසා පිරිමි අයට ලිංගික බලහීනතාවය ඇති වෙන්න පුළුවන් ගැහැණු අයට මදසරුභාවය ඇති වෙන්න පුළුවන් ඇත්තටම මේ අපේ ආහාර විහරණ නිසා තමයි මේ මේ දේ ඇති වෙන්නේ මේ 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 දේ අපේ ඇඟේ වැඩි වීම නිසා ඉස්සරහා ධාතු පෝෂණය නොවීමෙන් අපිට අන්තිමට දරුවෙක්වත් හදාගන්න බැරි වෙනවා ඒක තමයි ලොකු ප්‍රශ්නේ අනිත් එක දැන් අපි ගත්තොත් මේදස් ධාතුවට කලින් තියෙන රස රක්ත මාංශ ගත්තොත් රස පෝෂණය වෙන්නේ නැහැ මොකද ඉස්සරහට යන්නේත් නැහැ පස්සේ තියෙනවා පෝෂණය වෙන්න විදියකුත් නැහැ. ඒ කියන්නේ ප්‍රතිලෝමෝ ධාතු ශ්‍රේකුත් වෙනවා. මෙතන රක්ත ධාතුව අපි ගමු. රක්ත ධාතුව කියන්නේ ඔය රුධිර වාහිනියවත් සම්බන්ධයිනේ. මෙතනදී මේ රක්තය හරියට පෝෂණය නොවීම හින්දා හෘදය සම්බන්ධ ඔය හෘදය ආබාධ තත්ත් පුද්ගලයාට ඇති වෙන්න පුළුවන් ධමනී වල මේදේ තැම්පත් වෙන්න පුළුවන්. ඒකට ධමනී නාල හීන වෙනවා. ඒ නිසා තමයි මේ හෘදය ආබාධ ඒ වගේ තව ඔය ආහාර මාර්ගයේ සම්බන්ධ රෝග ඒ වගේ ගොඩාක් තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මේ මේ අධික තරබාරුව නිසා අපිට කෙලින්ම ඇති වෙන්න පුළුවන් තත්ත්ව මේවා. ඔව්. දැන් එතකොට වෛද්‍යතුමනි දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මොන වගේ ප්‍රතිකාරද මේ රෝග තත්ත්වයට අදාළව තියෙන්නේ එයාගේ දැන් අපි කියවන ප්‍රകൃතිය බලනවා කියලා දැන් ප්‍රകൃති අනුව එක එක්කිනාට වෙන වෙනම ප්‍රතිකාර ක්‍රම තියෙනවා ගොඩාක් වෙලාවට ඔය මේ වාතය හා සම්බන්ධ වුණොත් එහෙම අපිට වස්ති කර්ම කරන්න පුළුවන් ඒත් හැබැයි අපි මුලින් කරන්න ඕන දැන් මේ රෝගියාගේ අග්නිය කියලා කියන්නේ දැන් එයාගේ බඩගින්න ගොඩාක් වැඩි මේ මේද තත්ත්වයේ හින්දා යාගේ අග්නිය හරියට ක්‍රියාත්මක වෙන්නේ අග්නිය වැඩි නිසා එයාට කෑම ගොඩක් කන්න හිතෙනවා කනමය එනවත් ඒක ඉක්මනට ජීර්ණය වෙනවා එතකොට මෙයාට හරියට පෝෂණය එන්නේ නැහනේ දැන් මේ අග්නිය දැන් අග්නිය දුර්වල වීම නිසා මේ දැන් මේ රෝගය ඇතිවන එකකොට මේ අග්නිය තමයි අපි මුලින්ම හදන්න ඕන එතකොට දැන් අග්නිය හදන්න නම් අග්නියට ආම පාචනය අග්නි දීපන ඖෂධ තමයි මුලින්ම භාවිත කරන්න ඕන. එතකොට ඊට පස්සේ ක්‍රමානුකූලව වස්ති කරනවා නම් පංචකර්ම කරනවා නම් එහෙමයි අපි සාමාන්‍යයෙන් දැන් මෙයාගේ දැන් මහතය නිසා අපි යාට මුලින්ම තව පෝෂණීය ද්‍රව්‍ය දෙන්නේ නැහැ. එතකොට මුලින්ම කරන්නේ රළු දේවල් ඒ කියන්නේ රූක්ෂ දේවල්. ඒ කියන්නේ ඇඟට ආලේප කරනවා රූක්ෂ ආලේප. එතකොට රූක්ෂ වස්ති ස්නිග්ධයව නැතුව තීක්ෂ්ණ වස්ති. ඒ කියන්නේ සර කියලා සරලවම කිව්වොත් තීක්ෂ්ණ වස්ති තමයි අපි මෙතනදී මේ රෝගියාට යොදාගන්නේ. ඒ වගේම
පංචකර්ම වලින් ගත්තොත් වස්ති කර්ම විරේචන කර්ම වගේ ඒවා කරන්නත් පුළුවන් ඒ ආයුර්වේදයේ විදිහට දැන් අපි මේකෙන් පරිබාහිරව මා චොට්ටක් කිව්වොත් දැන් අපි කිමු චීන කඩු චිකිත්සාව ගැන කිව්වොත් අපිට දැන් ඒ විද්‍යාවට අනුව ඒකේ කියන්නේ අපේ ඇඟේ තියෙන ශක්තිය ඒ ශක්තිය හරි මාර්ගේ ගමන් කරනවා නම් අපි නිරෝගී දැන් මෙතනදී මේ ශක්තිය යම් තැනක එකතු වෙලා හරි වැරදි මාර්ගේ ගමන් කරනකොට තමයි අපිට මේ ලෙඩ හැදෙන්නේ. එතකොට අපිට පුළුවන් මේ දැන් ලෙඩ හැදෙන එක දැන් අපිට වළක්ව ගන්න ඕන මේ චීන කටුවල තියෙන ඒ කටු යොදාගෙන ඒ අදාළ නිල ස්ථානවලට අපිට මේ අපි කිමු දැන් මේ දස් එක්කෙනාගේ දැන් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? එලියට ගියම් බඩ වැඩි. තන් යාගේ පපු ප්‍රදේශය වැඩි. දැන් අපිට ඒ වගේ ස්ථානිකවත් ඒ චීන කටු යොදාගෙන ප්‍රතිකර්ම කරන්න පුළුවන් අතරම ලොකු අපිට හොඳ ගුණයක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි ඒක. අනිත් එක දැන් ආයුර්වේදයේ ගත්තොත් අපිට පුළුවන් මේ රූක්ෂ උද්වර්තන කියලා කියන අපි මේ අභ්‍යංගකරණයවට මේ උද්වර්තනයෙන් පුළුවන් අපිට වැඩිපුර තියෙන මේ මේද කොටස් ලේඛනීය ද්‍රව්‍ය කියන්නේ ලේඛනීය කියන්නේ කැපෙන ද්‍රව්‍ය වගේ කියලා අපි සරලවම කියන්නේ ඒව යොදාගෙන මේද කොටස් ක්‍රමානුකූලව අඩු කරන්න ඕන ආහාර රටාවත් එක්ක. ඔව් වෛද්‍යතුමනි දැන් සාමාන්‍යයෙන් අපි මේ දෙමව්පියොන්ට ඉන්න වටිනා වස්තුනේ දරු. ඔව්. එතකොට දැන් මේ පුංචි කාලේ ඉඳලා දරුවට අර හොඳ පෝෂණයක් දෙන්න ඕනි කියන මානසිකත්වයේ හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවනේ. එතකොට සමහර වෙලාවට දරුවෝ සාමාන්‍යයෙන් අවුරුදු 6 7 අවුරුදු 5 වගේ වෙනකොට අපිට දැක ගන්න පුළුවන් සමහර වෙලාවට අර ආදරේ වැඩිකම හින්දා තියෙන අර අධික පෝෂණයක් සහිත ආහාර වර්ග දරුවට සීමාව ඉක්මවලා ලබා දීලාද කියලා හිතෙනවා මේ ගොඩක් මේ තරබාරු ගතිය මේ පුංචි කාලෙම සමහර වෙලාවට දරුවන්ට ලැබිලා තියෙනවා මේ ගැන මොන වගේ අදහසක්ද තියෙන නිසා මොන වගේ යෝජනාවක්ද කරන්නේ පුංචි දරුවෝ ඉන්න දෙමව්පියන්ට මේ ආහාර රටාවන් සකස් කරලා දීමේ ඇත්තටම හොඳ ප්‍රශ්නයක් මොකද දැන් කාලේ කට්ටිය කැමති බෝල ළමයින්ට හැමතිස්සෙම කන්න දීලා එළවලා බෝල කරන එක තමයි අම්මලා කරන්නේ මම නම් කියන්නේ ඒක ඇත්තටම වැරදි දෙයක් මොකද පොඩි කාලේ ඉඳන්ම මේ දරුවට පුරුදු කරනවා නම් පාන් පිටි තෙල් සහිත ආහාර එයාගේ සෛල හැදෙන්නේ එතකොට ඒ විදිහට ඒ කියන්නේ අර કૃතිම දැන් අපිට රසකාරක වර්ණකාරක තියෙන ඒවා ඊළඟට දැන් ඔය පිෂ්ඨමේ ඒවා මේක නිසා ළමයට පොඩි කාලේ ඉඳන්ම එයාගේ වයසට සරිලන බරට වඩා එයාගේ බර වැඩි අම්මලට තේරෙන්නේ අම්මලා කැමති ඒකට දැන් මේක නිසා මම කියන්නේ දැන් මේ පොඩි කාලේ ඉඳන් මෙයාගේ මේ අධිකතරබාරු తত্ত্বය ඒ කියන්නේ මේද සුද්ධි తত্ত্বය පසු කාලීනව එයාට දැන් අපි කියන්නේ දියවැඩියාව කියලා ඒ తত্ত্ব වලටත් එයාට තව ඇඟේ තියෙන අංගෝපාංග වල විකෘති తত্ত্বයක් ඒ වගේ తত্ত্ব ඇතෙන්නත් පුළුවන් මොකද එයාට මුලින් ඉඳන්ම ඒ ආහාර රටාව දිගින් දිගටම පුරුදු වුණාන් පස්සේ එයාගේ එයා මානසිකවත් පිරිහෙනවා මොකද ඒකට ළම තවත් කනවා එතකොට ඒ වෙන්න තවත් බර වැඩි වෙන එක. එතකොට එයා කවදාවත් නිරෝගී වෙන්නේ නැහැ වයසට ගියාම. එයා මොකද එයා කාලයට කලින් වයසට යනවා. කාලයට කලින් එයා මැරෙන්නත් පුළුවන්. මොකද අපි පොඩි කාලේදී අපේ ඇඟ හැදිලා නැහැ. එහෙම ලොකුවට මේ බරපතල ආහාර අරගෙන මේ තරබාරුවට ඉන්නේ නෙමෙයි අපේ ඇඟ හැදිලා තියෙන්නේ. එතකොට දැන් මේ තත්ත්වය නිසා මේ ඒ අතරබාරු වීම මරණයට උනත් මේ බලපාන්න පුළුවන් මේ ඒ කියන්නේ වයසට කලින් මරණයට මම කියන්නේ ඒ වගේම දියවැඩියා තත්ත්වය දැන් ගොඩක් ළමයින්ට පොඩි කාලේ ඉඳන්ම දියවැඩියාව දැන් සමහරක් ළමයි ඉන්සියුලින් ගන්නවා දැන් මේ ඇත්තටම මේ ආහාර විහරණ තත්ත්වය නිසා තමයි මේ ළමයාට දෙන පෝෂණය දැන් දෙමාපියන්ගෙන් දරුවන්ට හම්බ වෙන්නේ සමබල ආහාර වේලක් නෙමෙයි මේක තමයි ඇත්තටම තියෙන විශාල ප්‍රශ්නයක් දැන් මේ කාලීන ප්‍රශ්න ඇත්තටම මං හිතන්නේ මං ඒක ඔයාලට පැහැදිලි කරා ගොඩක් මේ කොහොමද ඒ පෝෂණ තත්ත්වයේ අම්මලගෙන් ළමයින්ට හම්බ වෙන්නේ කියලා. ඔව් ඒ කියන්නේ අර ආදරේ වැඩිකමට. එතකොට දරුවා මේ කැමති මේකට හරි කැමති මේ දේවල් වලට කැමති මේ හොඳට කනවා එහෙම කියලා. ඔව්. ඒ දේවල්ම මේ කන්න ගෙනල්ලා දෙනවා දරුවාගේ කැමැත්ත සහ අර සමහර වෙලාවට වෙළඳ ප්‍රචාරණය අතරවටිලා එහෙම නැත්නම් යම් කිසි අර
සමාජ මේ තත්ත්වයක් නඩත්තු කරන්න මේ එක්තරා පන්තියක ආහාර පාන ගන්න පුරුදුණු පිරිසක් ඉන්නවා නමුත් ඒ හැම පන්තියම අවසානයේ වෛද්‍යවරු ළඟ පෝලිං හැදිලා ඉන්නවා මේ ඒක මේ අර වෛද්‍යවරයෙකුට ප්‍රතිකාර කරන්නට මේ සිද්ධවීමම නෙවෙයි ප්‍රශ්නය මේ අයගේ ජීවිතවලට ලොකු අවදානමක් සමහර වෙලාවට ඉතාමත්ම තරුණ වයසේදී එහෙම නැත්නම් ළමා කාලයේදී ජීවිතේ බව අහිමි වෙන තත්ත්වයකට පත් වෙන්නට පුළුවන්. එතකොට දැන් මේ අද දවසේදී අපි වෛද්‍යතුමියත් සමග අවධානය යොමු කරපු කාරණාව අපට මේ බොහොම සුළුවෙන් හිතලා ඉවත් කරන්නට පුළුවන් කාරණාවක් නොවේයි කියන වග ඔබට වැටහෙන්නට ඇති මේ කතාබහ අතරතුරේදී. විශේෂයෙන්ම අපි හිතනවානේ මේ සමහරු අර සමාජ මාධ්‍යවල එහෙම දානවා මේ බඩ චුට්ටක් තිබ්බේ නැත්තම් මේ කිසි ගතියක් නැහැ වගේ. ඒ අර අර ඇත්තටම මේ කම්මැලිකම සහ සමහරු අර මේ විහිළුවට විනෝදේ උපදවන්නට වගේ ඒ වගේ දේවල් මේ කිව්වට මේ ඇත්තටම බඩ චුට්ටක් වැඩි වෙලා තමයි ගොඩක් වැඩි වෙන්නේ. ඒ හින්දා චුට්ටක් බඩ වැඩි වෙනකොටම මේ ඒක පාලනය කරගත්තොතින් අනාගතයේදී පෝලිමට එන්නට තියෙන ලෙඩ රෝග ගොඩකට ඔබ නැවතීමේ තිත තැබුවා වෙනවා. එහෙම නේද වෛද්‍යතුමනි? එහෙම. එහෙමනම් ඒ සාරවත් කතාබහ ඒ කතාබහ ඇත්තටම තරබාරු කතාබහක්. ඒ කියන්නේ අධි පෝෂණය සහිත කතාබහක අපි නිරත වුණේ. ඉතින් ඒ පෝෂණය ඔබ අරගෙන ඔබේ ශරීරයේ තියෙන තරබාරු බව අඩු කරගන්නට සිතුවිල්ලක් පහළ වුණා නම් අනාගතයේ දවසක ඔබ එලසුව වැඩසටහනට සහ අපේ වෛද්‍යතුමියට ස්තුතිවන්ත වේවි. එහෙමනම් අද දවසට අපට ගිහිල්ලා ඉන්නට අවසරයි. යන්නට කලින් ඔබව අපව දැනුවත් කළේ වෛද්‍ය හංසිකා ජයසූරිය ආයුර්වේද වෛද්‍යතුමිය. ඔබතුමියට අද දවසේදී අපේ හිතවතුන්ට හෙලසු වැඩසටහන හරහා කරපු මේ දැනුවත් කිරීම වෙනුවෙන් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අයිබෝවන්. අයිබෝවන්. අපි රැඳිලා ඉන්න කියලා ආරාධනය කරනවා ඔයගොල්ලෝ හැමෝටම උදායිරත් එක්ක. ඒ වගේම තමයි තවත් හෙලසු වැඩසටහනකින් ඔබේ සුවබර ජීවිතය වෙනුවෙන් බොහෝ දේවල් අරගෙන අපි හමු වෙමු.